මේ පාර කොච්චර දුරක් යනද කියලා දන්නේ නැනේ. මං කි කුඩේ අනිත් එකට උනේ නේද? බලමු අපි ගිහිල්ලා. අර රඹුටන්. රඹුටන් ගස් ගොඩක් තියෙනවා. ඕ රඹුටන් පිරිලා ගෙඩි නේද? ෂා. තේ වත්තක් තියෙනනේ. මේ කණු උඩ හදලා තියෙන මේක. පල්ලමට ඉඳා. පොය දවස් වලට මම හිතන්නේ මෙයාලා බඩු විකුණනවාද නේ? හැබැයි ලොකු සෙනඟක් එන විදිය පේන්නේ නැහැ. ආ. ෆාක් උඩ බලන්න. කඩ දිනවා කියන අනිවාර්යෙන්ම එකට ගොඩක් කට්ටි එනවා. ආ. ඒත් කඳු වැටියක් පේනවා. හරිම ලස්සනයි. හැබැයි අද නම් වෙහි ගතියක් තියෙන්නේ. අපි තව උඩට යමු. මේ යන මාර්ගේ පොය දවසටම සෙනඟ ඇති. තවත් කණ්ඩායමක් එනවනේ. සෙනඟ ඉන්නවද? ඇරලද? අද ඩිංගක් දැම්ම මහත්තයා මෙදාට කියව නැතුව ඉඳලා. දැන් නැතුව ඉරිය මේ කොරෝනා ඉදද නැත්තම්? ඔව් ඔව් ඔව්. ආහහහහ. මේ දිගටම කඩ තියනවද? නෑ නෑ මේ අපි දෙන්නේ තුන්දෙනා යාවේ. නැත්තම් දිගටම කඩ නැතිනවා. හරි හරි හරි. අපි උඩට ගිහින් එන්න. හරි මහත්තයා. හැමදාම වහිනවද? හැමදාම වහිනවද? ඔව් මේ දා ටික වැක්කම අපි. රම්පුටන් කීයද? 100ක්. හොඳයි රම්පුටන් කීයද? ආ අපි එනකොට ගන්න. ආ හරි. එන්න එනකොට ගන්න. හා. මැංගුස්සින් කීයද? තියෙනවා 100ට 8 තියෙනවා 10 තියෙනවා 12 තියෙනවා පහ කොහෙන්ද මේවා ගේන්නේ මෙහෙන් හොයාගන්න මෙහෙ තියෙනවද ඔව් මෙහෙ තියෙනවා මේවා 100ට 15 100ට 15යි මේක 12යි 12යි මේක 10යි ෆැෂන් කීයද ෆැෂන් ඔක්කොටම 100ක් විතර ආ අපි නෝටි ගන්න එන ගිහලා ගමු ගන්න හොඳයි තියලා තියෙන ෆැෂන් ටික මැංගුසුත් ගන්න ඔන්නෝමයි ගමේ හැදෙන පළතුරු මිල ගන්න හරිම අඩුයි. අපි තව උඩට නගිමු. මෙතන දැන් තොරණක් තියෙන්නේ. සිමින්දව පඩිපෙළක් තියෙනවා. වික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය කරලා තියෙන උඩටම යනකම් අපි උඩට නගිමු. ඔන්න පඩි තියෙනවා නගින්න. පඩි කීයකද උඩ නගින්න තියෙනවා? දන්නේ. කීයකද වාකියන බලන්න. मित्र दीना मतपेन पानी कर विहार भूमि गवसी में सपुरा था मेन मेन मिक्षु हाँ से उड़न लगे मे हम तो मे तीन तुटी उड़ मेरे का तीन पड़ पे नहीं उड़ मेरे का तीन वैसे पटंग अभी वहाँ लेकर ना वैसे रहा तव गी बलो अभी उठम विना पहाक दूसरे अभी दाने मैंने इस्ताने तम एंट्रस मेतन अभी पीस पावन गलवला मैं तो अतुल दगोन पत्ती ना साल घा साल गड़ी थी ना मैं तो लोग गोडने के लिए खतरा थी ना मांगे भिक्षु ना हंस रही मैं कि दवस वही ना वैसे उन्हें तो बुरे आन लो मैं तेरे में लोकू विशाल था मत साल का हक थी ना एक हुकअप विशाल है इन्हीं वाला तेरे तेरा माल खड़न में इंडोने देवंत साल का हक मैं तेरे दिला अभी टाई उड़े नगीन दिए ने
මෙන්න මේගොල්ලෝ එනවා කුඩා අරගෙන අපේ ටීම් එක ආයි උඩට නැගිට තිනවා මම හිතන තව මීටර 200ක් වත් ඇති අපි යමු උඩට ඉතාල ගහලා තියෙනවා දැන් මේ දෙවෙනි පාරමිතාව සීල පාරමිතාව 10 වෙනි එකදී අපි උඩරම නැගිනකොට බුද්ධ කාරක ධර්ම දස පාරමිතා තුන්වෙනි එක නෙකම පාරමිතාව පරිහිත කාමිය ගැන කියන්නේ බලමු 10 වැඩි උඩට යනකොට කන්ද මුදුනට ඇවිල්ලා කියලා හිතෙනවා හිතට බෝධියක් තියෙනවා අටවිසි බුද්ධ වන්දනාව කියලා ගහලා තියෙනවා මෙතනින් උඩට නගින්න ඇත්තේ මේක තමයි දිවා ගුහාව අපි යමු බලන්න අතීතයේදී පුරරට වැඩම පුරරට රාජ්‍ය කර සුම සම්බන් රජතුමා අපි ආරාධනෙන් බුදුන් වහන්සේ වැඩම කරලා ධර්මයේ දේශනා කරලා සම්රජතුමා සෝවාන් වෙච්ච සහ පාද ස්පර්ශ කළ ඒ ගල් වරුව මෙතෙන් තමයි ඒ පාද ස්පර්ශ කරලා තියෙන්නේ පසුව සම්රජතුමා මේක එතන උසම කන්ද පිට සිරී පාදයට ගෙනිච්ච කියලා තමයි ඓතිහාසික කියවෙන්නේ මේ බුදුමැදුර හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1908 දැන් බලන්න පුළුවන් මේ මැටි ලිච්ඡයක් තියෙන විශාල ගුහාවක් දවල් වගේම එළියයි වෙහි කලවර තිබුණට ඇතුළේ පුදුම ආලෝකයක් තියෙනවා ඒක තමයි දිවා ගුහාව කියලා දෙන්නේ ස්වාභාවික එළිය නම මං හිතන්නේ මේ පැත්තෙන් තමයි ආලෝකය එන්නේ दोनों समय कहाँ फिर हमें गेम बाकी पिन तो रहती ना बिल मैं कहता मैं यार मैं पांच साल हादना कोटे मैं कहाँ दान लगाना कोटे मैं गेम बोल ना कार्ड कर लेती हूँ जहाँ तक रोशन दिया ले फिर मैं कहता मैं हादना दी हूँ तो गेम बांग आप कार्ड दे इवरेक कर गए ना मैं गेम पांच मैंने मैं विला हदल देना होगी ना फोरन विला तो मैं हदल दिए मैं कहा मैं गेम में की रूप रखती हूँ मैं कहता एलिए बना लो नहीं हम तो रखना है नहीं मैं कहा तो रात में ला ना फिरिंग की बंद सिर्फ बड़ा मुख पीन तो रहा हूँ එන්න හිතලා තියන්න තියලා වඳින්න මෙතනිනුත් එළියට යන්න පුළුවන් හා මෙතනින් තමයි මෙන්න මෙතන තියෙනවා දිවා ගුහාව පුදුම විශේෂිත ශ්‍රී පාදේ වන්දනා කරමු කියලා මෙන්න මේ කවුලුව තියෙනවා මෙතනින් අපිට ලස්සනට පේනවා ශ්‍රී පාද කඳු වැටිය තියෙන ප්‍රදේශය වලාකුළුත් එක්ක වැහිලා තියෙන්නේ හරිම ලස්සන තැනක් බුදුහාමුදුරුවෝ මෙතන තමයි ධර්ම දේශනා කළේ වාසය කළේ මාස මං හිතන්නේ මාස 3ක් වෙන්න ඕනේ හරිම වටිනා පූජනීය ස්ථානයක් කියා නිම කරන්න බැරි පෞරාණික වටිනාකමක් තියෙනවා තම ලස්සන දර්ශනයක්
වැතුලේ තියෙන චෛත්‍ය මේකට කියන්නේ පලිඟු මිනි සෑය කියලා. මේ සෑය විශ්වයේ තියෙන මෙන්න මෙතන 1999 පටන් ගන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු තැන මම හිතන්නේ අපිට ජීවිතය ගැන හිතන්න හොඳ තැනක්. අදත් සෙනගිනවා කණ්ඩායම් කීපයක් හමු වුණා. මෙතන මම හිතන්නේ සීලම බෞද්ධයෙක් උපතින් බෞද්ධයෝ නෙමෙයි භවනසන දහම අවශ්‍ය මිනිස්සු ඕනෙම කෙනෙකුට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හිටපු තැනක් කියලා මෙනෙහි කරලා වේදනේ දැනෙනවා. ඉතින් जीवित कालें अभी एक दौसा कंपनी टेंडो ने अनित ट्रिप याना होगी मगे तने बाही निकले दें पालन मुती है नहीं उड़े की कट्टी घंटा रे गहनों बट अहिंद थी उन्हें घंटा रे गहनों है ना हाँ दाई ඒගොල්ලෝ විකිනවද හොඳට? ඒගොල්ලෝ යනවා. රාමුට 140යි. මස් ගලන එකද? ඔව්. ආ ඒකනම් ගාන අඩුයි මෙහෙ ඈ. ලාබයි. මහතලා කොහෙද? අපි වේයන් ගොඩ ඉඳන් ආවේ. මැංගුස්ටින්. පැෂන් නිකුලන්නේ ගාන අඩුයි. මේ ගානට මම කොහෙන්වත් අරගෙන නැහැ. මැංගුස් හැටින් ගෙඩි 15ක් රුපියල් 100යි. මම ඉන්නේ කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. අපි පැත්තේ ගෙඩි 5ක් 10ක් තමයි හම්බෙන්නේ. ඒතර ෆැෂන් ගෙඩියක් 10යි. ඔක්කොම වැලෙන් කඩපුවා. කපිල මහත්තයා හම්බෙලා හැමෝම දිවා ගොඩට ඇවිල්ලා යනකොට මොන හරි කෑමක් කරගෙන යන්න පුළුවන් ගමන මතකෙට ඉන්න. එහෙනම් බොහොම සුදු කපිල මහත්තයා අපි ගිහින් එන්න.